కవదారి సింగల కెళ్ళక మంది దెమల కెళ్ళక మంది బలము స్కిన్ కలర్ గా టిక ఫ్యాన్ తరమట తీన పిలియనిమ సహేన వెడి ఇక తమ యస్త ఇక హరిమ అపు కినో హరి సెక్సీ కలర్ గా కిల టాన్ కలర్ కలర్ గ నేమే తమంగ హకియావ సహ తమంట హితనన తమంట మేవెను కబ్బలా దయక కరణ పునా కిల ఏ ఆత్మ విశ్వాసే ఎదా రోషాన్ నయత్ ఎక్క ఎకడి ఇందం కథా కరపు కొల్ల అద రోషాన్ నయ్యగే అలుత్మ సింధువే ర్యాప్ ఎక ఫీచర్ కరణ මගේ මේ ඇඟේ හිරිකඩුත් වෙනවා මොකද හිතන්නේ ඉන්ඩියන් සිනමා එකේ ඔබ බලපු විෂුවල් වගේ එකක් කරන්න යන්නේ කියලා රොෂන් අයගේ කටින් ඒක ඇවම මම ඇත්තටම ට්‍රස් කරා මොකද ඒක වෙනවමයි කියලා මේ පාරේ එහෙම වෙන්නේ නැහැ කියලා මම හිතාගත්තා ඒ විදියටම ඒ විදියට නෙමෙයි ඒකටත් වැඩියෙන් මගේ බජට් එක ටීඑස් විතර ඇත්ත බජට් එක ගැන කතා නොකරමු මොකද මම වැඩක් කරන්න ගියාම මම බජට් එක නෙමෙයි බලන්නේ මම බලන්නේ වැඩේ ක්වොලිටි එක ගහපු ගේම අනුව තමයි මේකට ප්‍රතිචාර කියලා තමයි කියන්නේ තියෙන්නේ. එතකොට දැන් අපිනුත් අපේ ටැලන්ට් එක දෙන්න පුළුවන්. නැත්තම් හැමදාම එකම විදියට තමයි මියුසික් වීඩියෝ යන්නේ. ඉතින් හොඳම මිනිස්සු ගාවට ආවයි කියලා කියන්න පුළුවන් කොහොමරි කරගිලා. ආයිබෝන් ළඳේ කියලා මම පටන් ගන්නෙ. ආයිබෝන් රොෂාන් නැයේ මේ අද ලොකු වැඩක් වෙනවා කියලා මට රොෂාන් නැය කිව්වා. මේක බ්ලාස්ට් එකක් කියලා තමයි කිව්වේ. ඇවිල්ලා බලන්න කියලා. මොකද වෙන්නේ ඇතුලේ? අපි මෙතන ඉඳන් කතා කරනවට වඩා හොඳයි ඇතුළටම කියලා බලවනම්. එන්න යා. ලොකු වැඩක් වෙනවා ලස්සන ලොකේෂන් එකක් හැදලා තියෙනවා වෙඩින් ප්ලෑන් කෙනෙකුත් ඉන්නවා මේකට වෙනම කොරියෝග්‍රාෆර් කෙනෙක් මේක සාමාන්‍ය ලංකාවේ වෙන්නේ නැති විදිහේ ලොකු වැඩක් නිර්මාණය කරලා තියෙනවා ඒකේ වාට ප්‍රධාන චරිතය හම්බලා තියෙනවා මොකද හිතෙන්නේ අද දවසේ ගැන ඩිරෙක්ටර් වාත්තේ වෙයි ඕ මොකෝ වෙන්නේ සෑහෙන කාලෙක ඉන්නේ අම්මනේ ආ කැමරාවක් මෙතන තියෙනවා නේ සෑහෙන කාලෙකින් කියන්නේ දැන් මේම වා කැමරාව පිටිපස්සේ හැමදාම ඉන්නේ අපි කැමරාව ඉස්සරහට ගියාද සෑහෙන කාලෙකින් කැමරා විසරාට කියන එක ගොඩක් සන්තෝසයි. සන්තෝසයි නේ. ගියන්න ඕනේ. ඉතින් අපි සෑහෙන කාලෙකින් හම්බුනේ. සෑහෙනම කාලෙකින් කියන්නේ ගොඩක් කාලෙකින්. හැබැයි මේ හම්බෙච්ච දවසේම කිව්වා අයියේ මේ මට බ්ලොග් එකක් කරන්න ඕනේ. ආ මියුසික් වීඩියෝ එකක් කරන දවසේ කීකියයිට හැබැයි මේ මම හිතන්නේ හරිම දවස අද තමයි. ඉන්ඩියන් වෙඩින් එකකට ආව වගේ සීන් එකක් තියෙනවා. අපි ඉන්ඩියන් විදියට ආරම ලස්සනයි මේ. මේක තමයි බ්ලාස්ට් එකක් ඒ වගේ මට හිතරනේ පටන් ගන්න ඔයාලට මේක ලොකු දෙයක් නේ මම හිතන්නේ. ආ කිව්වා හරි. මියුසික් වීඩියෝ එකේ ප්‍රධාන චරිතය ඉතින් දර්ශන් තවරාජ් සතුටුයි පළවෙනි වතාවට හම්බෙන්නේ මේ විදිහට අනිවාර්යයෙන්ම මොකද වෙන්නේ ඉතින් මේ ටිකේ අලුත් ටෙලි ඩ්‍රාමා කරගෙන ඉන්නේ ඒක ළඟදි ටෙලිකාස්ට් වෙන්න පටන් ගන්නවා ඒකට වෙයිටින් ඒකත් එක්ක මේ වගේ මියුසික් වීඩියෝස් එහෙම කරගෙන ඉන්නවා ඒකයි ලුක් ඔක්කොම චේන්ජ් කරේ මොකද මූවී එකකුත් කරනවා ඒකට මේ දවස්වල වර්ක්ෂොප් යන්නේ ඔක්කොම ඉවර වෙලා මේ මන්ත්ම පටන් ගන්න යන්නේ ඔක ඇත්තටම ලස්සන සින්දුවක් රොෂාන් ෆර්නැන්ඩෝ කියන්නේ ලංකාව මාදරේ කරන ගුණා කාලයක් තිස්සේ අපේ රටේ ඉතාම ජනප්‍රිය ගායකයෙක් ඒ වගේම අපි ෆ්ලෑෂ්බැක් නායකයෙක් ඉතින් මේ සින්දුව මම හිතන්නේ ඉස්සරහට ලොකු ජනප්‍රියත්වයක් ලැබෙන ගීතයක් වෙයි මොකද මේ ගීතය අහනකොට ඕන කෙනෙක්ට ඒ වයිබ් එක දැනෙනවා නටන්න හිතෙනවා ඉතින් ඒකට අපි හරි ලස්සන කරු එකක් රශ්මික ප්‍රභා නිර්මාණය කළා දින ඒ වගේම සංදේශ් පංගාරගේ හැමෝම මාදරේ කරන ඒ හරිම දක්ෂ නිර්මාණකරුවෙක් ඉතින් महासोण वाले महासोण मल कुमार मुखद मुखद अद लोक वेड නිකන් පාන්දර එළිවෙන කම් වගේ මේ වැඩේ යනවා කියලා හිතනවා මේ වෙලේ මට හිතන විදිහට අපේ රොෂාන් ෆර්නාන්ඩෝ අයියාගේ අලුත්ම සින්දුව මේක බොහොම ඉක්මනින් බොහොම දවස් කීපකින් ඔයගොල්ලන්ට අහන්න පුළුවන් නේද 14 පෙබරවාරි 14 පෙබරවාරි 14 මේ සින්දුව රිලීස් වෙනවා ඔයගොල්ලන්ට බලන්න පුළුවන් නෑ අතරම මට උවමනා කරලා තිබ්බේ ලොකු වැඩක් කරන්න දෙවන්ත වැඩක් කරන්න හැමදාම අපි එහෙමනේ අපිට පුළුවන් දේ උපරිමයෙන් කරලා අපේ රසිකයන්ට හොඳ ආස්වාද දෙන්න අපි අතර මට ඕන කරලා තිබ්බා මේ විදිහට වෙඩින් අතරම අපි මේකට වෙඩින් ප්ලෑන් කෙනෙක් වාගේ කවුරුද දන්න සිනිත ලස්සන් අයියා මොන අපිට අදහස් ගන්න ඕන විශේෂයෙන්ම සංදේශ් පණ්ඩාර ආයේ බෙස්ට් වැඩේ ගැන කැප වෙලා හරිම රිලැක්ස් මේ සියලුම දේවල් කියලා අපේ කොස්චියුම් පා මේ නාමල් බාලචන්ද්‍ර ලංකාවේ බෙස්ට් ඩිසයිනර්ස් ලා ඒගොල්ලෝ ස්පොන්සර් කරේ මේකට ඒ වගේම මේ ඩාන්සින් ගෲප් එක ඒ වගේම ගොඩක් ඇක්ටර්ස් ලා මේ ඔක්කොම ඉන්න විශේෂයෙන් අපේ ඇක්ටර්ස් ලා දෙන්න ඉතාම ජනප්‍රිය දෙන්නේ මේ ඔක්කොම එක මට වුණා කරලා තිබ්බේ හොඳ වැඩක් කරන්න පිරිච්ච වැඩක් කරන්න ලස්සන වැඩක් කරන්න ඉතින්
විශේෂයෙන් මතක් කරන්න ඕනේ අපේ සකියව, රොෂාන් අයියව, චමත් අයියව. මම ඉන්දියා ලෙවල් එක මම මෙතන ඉන්දියා නම් මම මෙතෙන්ට ගෙනා මේ තුන්දෙනාටම ඉල්ලා ෂවුට් අවුට් එකක් දෙන්න ඕනේ මේ තුන්දෙනාටම. ඒ වගේම ඉතින් මේ සින්දුව මම හිතනවා ලංකාවේ මේ පහුගිය අවුරුදු පහ තුල කවුරුත් නොදාපු බජට් එකක් එක්ක කවුරුත් නොදාපු ශ්‍රමයක් එක්ක කරන ලොකු වැඩක්. ඉතින් මම හිතනවා මේක ලොකු බ්ලාස්ට් එකක් වෙයි කියලා. මෙගා බ්ලාස්ට් එකේ බ්ලාස්ට් එකක් වෙයි කියලා හිතනවා. ඉතින් එහෙම තමයි අයියේ. 5 6 7 8 1 2 3 4 අනේ බාධා කරලා එක්ස්කියුස් මී. අක්කා ලොකු වැඩ කරන මිනිස්සෙක් මම ලොකුට ඉස්සරහට අපිට එන්න පුළුවන් තමයි ඉස්සරහට. හරි. අපිට ළඟයි ඒ කියන්නේ විශේෂයෙන්ම ඒ ඉන්දියානු සංගීතයට අපි ආසයි ඒ වගේම ඒ කොස්ටියුම්ස් වලට අපි ආසයි ආදරේ ඉතින් විශේෂයෙන් අපි දකිනවා වෙරින්ස් වල ගියාම බෞතරයක් මේ ඉන්දියන් විදිහට ඇඳගෙන හිට මට හිතුණා ඒ විදිය පොඩි වැඩක් ට්‍රයි කරලා බලන්න මොකද මම එහෙම වැඩක් කවදාවත් කරලා නැහැ ඉතින් ඒක ඇත්තටම මේ ගීතය ගත්තොත් ඇත්තටම මේක ෂෙහාන් ගලීඩියාගේ පද රචනයක් මේකේ මෙලඩි මගේ ගායකයත් මම දැන් මේක මියුසික් කරා ඒ වගේම මේක මික්ස් ඇන්ඩ් මාස්ටර් කරා මගේ අරුණගේ මගේ සංගීත කණ්ඩායම අරුණ තමයි පුතා කෙවින් කෙවින් නාජර තමයි මේක මියුසික් කරේ ඔහුත් හොඳ කණක් ඉස්සරහදී අපිට ගොඩක් නිර්මාණ හොරා බලා ගන්න පුළුවන් වැඩි හරි ඉතින් දැන් මේ සාමාන්‍යයෙන් මේ ලොකු අද ලොකු ප්‍රොඩක්ෂන් එකක් යනවා දැන් සාමාන්‍යයෙන් ලංකාවේ මියුසික් වීඩියෝ වලට අඩු බජට් එකක් දාන්නේ ගොඩක් වෙලාවට අර කරන්නම් වාලි සමහරු කරනවා දැන් අද ලොකු බජට් එකක් දාලා ලොකු ක්‍රූ එකක් දාලා පොඩ්ඩක් වෙනම ලොකේෂන් හදලා නියම් ලස්සන වැඩක් වෙනවා මොකද හිතන්නේ මේ අපේ රොෂාන් අයියාගේ ළඳේ අලුත් වැඩේ ගැන මම මේ ෆීල්ඩ් එකට මාව ඉන්ට්‍රඩියුස් වෙනකොටම මං ඉන්ට්‍රඩියුස් වුණේ අර තමිල් නැලුවක් කියලා අර මොකද වේෂ්ටි ඇඳගෙන ඒ වීඩියෝ එක ගොඩක් ට්‍රෙන්ඩින් ගියා මොකද රවුලවවලා කොණ්ඩෙත් එක්ක වේෂ්ටිත් එක්ක මං ඇවිදලා එන වීඩියෝ සෝ ඒක බලලා මම පොඩ්ඩක් දොරවහලෙන්නම් පට් ගාලා හරි අතුලේ ෂූට් එක යනවා ඒ අතර තමයි මේ කතා වෙන්නේ අපි කතා කරගෙන හිටියේ වේෂ්ටි ඇඳගෙන එහෙම පටන් ගත්තේ ඔව් එතකොට ඒක බලලා ඒකෙන් පස්සේ මට ආපු වැඩ ටික ඔක්කොම ඒකම තමයි කොපි වෙන්න ට්‍රයි කරේ ඒ කියන්නේ කට්ටිය දැන් ඩිරෙක්ටර් කෙනෙක් වුණත් මියුසික් වීඩියෝ එකකට කතා කරොත් කියන්නේ වේස්ටි ඇඳගෙන ඇවිදිලා එනවා ස්ලෝමෝ ඒවා තමයි කියන්නේ ඒක කියලා කියනවා අන්තිමට අනිවාර්යෙන් අපි මේ ඉන්ඩියන් සිනමා වගේ වැඩක් කරන්න යන්නේ කියලා කියනවා ඒ වුණාට වෙන්නේ ඒක ඒ වගේමයි ඒ කියන අඩුවෙන් කියන්නේ එක වගේ එක විදිහටම ඒ වැඩේ වෙනවා හැබැයි රොෂාන් අයියා ඒක කෝල් කරලා කිව්වා මට ඉන්ඩියන් සිනමා එකේ උඹ බලපු විෂුවල් වගේ එකක් කරන්න යන්නේ කියලා. රොෂාන් අයියාගේ කටින් ඒක ඇහුවම මම ඇත්තටම ට්‍රස් කරා මොකද ඒක වෙනවමයි කියලා. මේ පාර එහෙම වෙන්නේ නැහැ කියලා මම හිතාගත්තා. ඒ විදියටම ඒ විදියට නෙමෙයි. ඒකටත් වැඩියෙන් ලොකුවට වෙනවා කියන එක මම අනිවාර්යෙන් කියන්න ඕනේ මේ වෙලාවේ. අනිවාර්යෙන්ම දැන් අය මේක ලොකු වැඩක්. මට දැන් මෙතන වෙඩින් ප්ලෑන කෙනෙක් හම් වුණා. කොරියෝග්‍රාෆර් කෙනෙක් හම් වුණා. දැන් ඔයාවගේ ඩිරෙක්ටර් කෙනෙක් සාමාන්‍යයෙන් වෙන වැඩවල මට ඒ වගේ චරිත හම්බෙනවා හරි අඩුයි මේ වගේ ලොකු ක්‍රූ එකක් දැන් මේකට වෙනම වෙඩින් හෝල් එකක් වෙන් කරලා වෙනම ෆ්ලවර් ඩෙකරේෂන් දාලා නිකන් තනි කරම එක වෙඩින් එකක් වගේ දැන් මේක පොඩ්ඩක් වෙනස් වැඩක් මොකද හිතෙන් අද දවස ගැන අද දවස ගැන මට මාරම සතුරුයි විශේෂ හේතුව තමයි රොෂාන් ෆෙනාන්ඩෝ අයියාගේ මියුසික් වීඩියෝ එක මට කරන්න හම්බෙච්ච එක අයියත් ගොඩක් කාලයකට පස්සේ තමයි මේ වීඩියෝ එක කරන්නේ එතකොට අයියා මට මුල ඉඳන්ම මුලම ෆස්ට් කෝල් එකෙන් මට මාර හැපි අයියා මාව චූස් කරපු එකට එතකොට අයියා මට කිව්වා මෙන්න මේ වගේ දේවල් ටිකක් මේ වගේ දේවල් ටිකක් කරමු කියලා ඉතින් මමත් කැමති වෙලා රෂීවයි දර්ශනත් අරගෙන අපි මේ වැඩේ පටන් ගත්තා අනිවාර්යෙන්ම ඉතින් දැන් අද ලොකු බජට් එකක් වෙන් කරලා ලොකු වැඩක් යන්නේ දැන් මේ වගේ වැඩ පොඩ්ඩ ඉස්සරහා ලංකාවේ එන එක ගැන දැන් සාමාන්‍ය ලංකාවේ අඩු බජට් වැඩ නෑ නැත්තම් කතාව කියමු දැන් ලොකු බජට් වැඩ එන්නේ දැන් මේ රොෂාන් නැල කියන දැවැන්ත චරිත ඒගොල්ලෝ මේ වගේ වැඩවල ලොකු බජට් දාලා මේ වගේ අත ගහපු එක කියනවාට මොකද හිතන්නේ ඇත්තටම සන්තෝෂයි ඒ කියන්නේ හැමදාම එතකොට දැන් අපිනුත් අපේ ටැලන්ට් එක දෙන්න පුළුවන් නැත්තම් හැමදාම එකම විදියට තමයි මියුසික් වීඩියෝ යන්නේ ඒත් එක්කම දැන් ලංකාවේ මේ ඉන්ඩස්ට්‍රි එක ඇතුලේ දැන් මම දැකපු දෙයක් දැන් ටැලන්ට් එකට වඩා ස්කින් කලර් එක ඒ වගේ දේවල් ගොඩක් හොයන්න පටන් අරන් දිනවා දැන් ඒ අක්කේ ඔක්කොම හදාගෙන යන පාඩම් පේනවා මොකද හිතන්නේ මම හිතන්නේ ඒක හැමතිස්සම තමන්ට තමන් ගැන තියෙන විශ්වාසය සහ තමන් කොච්චර ඒවෙන් කැපවෙනවා සමහර කෙල්ලෝ දෙන සුදු
සුදු නැත්තම් අපිට මේ ෆීල්ඩ් එකට යන්න බෑ කියන්නේ. ගොඩක් සුදු නැත්තම් මේ යන්න බෑ. ඇත්තම කතාවද? අපේ පාටනේ මේක. මම කළුයි. ඒක මම පිළිගන්නවා. දැන් ඒ වුණාට සමහර අය හිතන් ඉන්නා සුදු වෙන්න මොන ඉන්ජෙක්ෂන් එකක් හරි ගහලා සුදු වෙන්න ඕනේ. නැත්තම් මේ එහෙම හිතන අය නැද්ද? ඕ වැඩිපුර ඉන්නේ. ඒක ගැන මොකද කියන්න තියෙන්නේ? මම පවුල් කඩේ අපේ ලංකාවේ විතරයි මොකද රටෙන් එළියට ගියාම දැන් ඉන්දියාවේ පවා එහෙමයි. මොකද ඉන්දියාව කියන අපේ රටට වැඩි සෑහෙන මිසුදු හමු වෙන කට්ටියක් නේ. නමුත් ඒගොල්ලෝ දැන් වෙනස්ලා තියෙනවා. සහ ඉන්ටර්නැෂනල් ලීගත් උදී හොලිවුඩ් අනිත් රටවල් වලද ස්කිල් කලේක ටිකක් කෑනන තරමට තියෙන පිළිගැනීම සෑහෙන වැඩි. ඒක තමයි ඇත්ත. ඒක හරිම අපි කියනවා හරි සෙක්සි කලේකක් කියලා ටෑන් කලේ. කලේක නෙමෙයි තමන්ගේ හැකියාව සහ තමන්ට හිතනවා නම් තමන්ට මේ වෙනුවෙන් කැප වෙලා දෙයක් කරන්න පුළුවන් කියලා ඒ ආත්ම විශ්වාසය ඒකනේ තමන්ගේ හැකියාවත් එක්ක තමයි මේ වැඩේ යන්නේ. ඉතින් ඒ වෙනුවෙන් මහන්සි වුණොත් ඔය කියන කිසි බැරි එකක් අදාළ වෙන්නේ නැහැ. ගොඩක් මම හිතපු ඒ කියන්නේ මම ආසම විදිය මේ වගේ අලුත් විදියට ප්‍රොජෙක්ට් එකක් කරන්න ඕනේ කියලා. යා. දැන් ඒ වගේ ප්‍රොජෙක්ට් එකකට දැන් අද ඇවිල්ලා තියෙනවානේ. දැන් මම දැකලා තිනවා දෙමළ වැඩ කරලා තිනවා. දමිළ වැඩ කරලා තිනවා. ඒ වගේම සිංහල වැඩත් කරනවා. වැඩිපුරම කැමති මොන වැඩ කරන්නේ? සිංහල වැඩ ගන්නද දෙමළ වැඩ ගන්නද? අමාරු ප්‍රශ්නය. වැඩිපුරම කැමති අය ඇවිල්ලා ලංකාවේ වැඩ කරන. ලංකාවේ ඕන වැඩක් කරන්න ආසයි. පිට රටවල් වලට එහෙම ආසාවක් ඇවිල්ලා නැහැ. මොකද හැමතැනම පොලිටික්ස් තමයි. මොනාරි හිස්ටරි එකක් අරගෙන ඇවිල්ලා ඒකගෙන ප්‍රොමෝට් කරන එක. සෝ මං අතීතේ අපිට වැඩක් නැහැ. හිස්ටරි එක අපිට වැඩක් නැහැ. ඔව් හිස්ටරි එකගෙන ඒක අරගෙන ගිහිල්ලා මගේ ඒ කියන්නේ ටැලන්ට් එකයි හිස්ටරි එකයි ඒව ඔක්කොම අපේ ඇත්ත ලයිෆ් එක ඒ දෙකම වෙනස්. මං හිතනවා මං ගාව ටැලන්ට් තියෙනවා කියලා. සෝ ඒක යූස් කරලා කොහොම හරි මං හිමීට හරි ගමනක් යන්න ඕනේ. හිස්ටරි ඒව යූස් කරලා ෆාස්ට් ගමනක් මට ඕනේ. ආමන්නේ අපේ රටේ හිස්ටරි එක අපේ පොලිටිෂියන්ස්ලාගේ හිස්ටරි අපේ ටැලන්ට් වලට ඕනේ නැහැ නේද? අපේ අපේ ටැලන්ට් එක අපේ අපිට ඒක අපේ අතීතයෙන් අපිට වැඩක් නැහැ. ඉතින් කොහොමද දැන් ගෑන් ළමයින්ගේ හොඳ ප්‍රතිචාරයක් තියෙනවා සිංහල ගෑන් ළමයින්ගේ. මොකද හිතන්නේ? ගොඩක් සතුටුයි. කවදා හරි සිංහල කෙල්ලෙක් වඳින්ද දෙමළ කෙල්ලෙක් වඳින්ද? බලමු. ඒක ට්‍රේලර් විදිහට තමයි. ආ බලමු. දැන් එදා අපි හම්බෙද්දි තිබ්බ ප්‍රතිචාර වලට වඩා දැන් අලුතෙන් තව තව වීඩියෝස් දාලා දැන් කොහොමද ප්‍රතිචාර කොල්ලට? ප්‍රතිචාර කියන්නේ තිබ්බට වඩා 500 ගුණයකින් වැඩි වුණා කියලා කියන්න පුළුවන් ඇත්තටම. ලොකු පබ්ලිසිටි එකක්. ඇත්තටම මාස් ඔඩියන්ස් එකකට වටුණා කියන්න පුළුවන්. ඉන්දියාවට වඩා සෝෂල් මීඩියා වලින් එහාට මාස් ඔඩියන්ස් එකට අර ගමේ ඔඩියන්ස් එකට ගියා කියලා කියන්න පුළුවන්. සෑහෙන ස්තුතිවන්ත වෙනවා සගියට ආයේ කියනවා. ඉතින් ඒ ඉන්ටර්වියු එකෙන් ලොකු හයිප් එකක් ආව ඇත්තටම. සහ මේ හදපු කනෙක්ෂන් ඇත්තටම වටිනවා. ඒකට සෑහෙන තැන්කියු කියන්න ඕනේ බොක්කෙම්ම. ඉතින් මම දන්නවා ගේමක් ගහනවා කියලා. අනිවාර්යෙන් ගේමක් ගහනවා. අපි ඒ මුලින් දුන්න පාර්ට්නරය මතක තිබ්බොත් ඇති වෙන මොකුත් ඕනේ නැහැ. මම දන්නවා ඒක මතක තියෙන කියලා අදරත් කතා කරලා කොහොමදයි කියලා ඒව අහන වචන ටික තමයි වටින්නේ. එදා රොෂාන් නැයත් එක්ක එකට ඉඳන් කතා කරපු කොල්ලා අද රොෂාන් නැයියගේ අලුත්ම සින්දුවේ රැප් එක ෆීචර් කරනවා. මගේ මේ ඇඟේ හිරිකඩුත් වෙනවා. මොකද හිතන්නේ? හිතන්නේ කියන්නේ ඉතින් ගහපු ගේම අනුව තමයි මේක ප්‍රතිචාර කියලා තමයි කියන්නේ තියෙන්නේ. හරියට වැඩක් කරා. ඉතින් ඒ වැඩ අදාළ පාර්ශවයේ දැක්කා. ඒකේ ක්වොලිටියක් තියෙනවා කියලා දැක්කා. ඉතින් හොඳම මිනිස්ස ගාවට ආවයි කියලා කියන්න පුළුවන් කොහොමාරි කරගිලා. ඉතින් ලස්සන වැඩක්. ඉතින් අපි බලමු මොකද වෙන්නේ. වැඩ කරන්නේ ලංකාවේ ලොකු ටීවී චැනල්ස් එක්ක ලොකු ලොකු වැඩ කරනවා. යතර කරන මේ ලොකු වැඩේ. දැන් මෙහෙම දැන් දකින්නේ මේ දැන් පසුබිම සාමාන්‍ය කොච්චර ලස්සන නැටුවත් ඒකේ පසුබිමත් ලස්සන අනිවාර්යයෙන්ම අනිවාර්යයෙන්ම. ඔව් ඇත්තටම මියුසික් වීඩියෝ කිව්වම විසි පිළි විතරක් නෙමෙයි අපි හැම දෙයක් ගැනම අපි කියන්නේ හැම දෙයකටම අවශ්‍ය දේවල් තියෙනවා. ඒ කියන්නේ හැම දෙයකටම අවශ්‍ය දේවල් කියන්නේ ඒක බෑග්ග්‍රවුන්ඩ් එකෙන් පවා ඩාන්සින් වලින් පවා ළමයි ගේම් පවා කොස්ටියුම්ස් වලින් පවා හැම දෙයක්ම සර සම්පූර්ණ කරනවා තමයි හැම දෙයකම ඒ කියන්නේ සම්පූර්ණත්වයක් දෙන්නේ. මේක මම කිව්වොත් හරි සම්පූර්ණ වැඩක්. ඒ කියන්නේ කිසිම අඩුවක් නැහැ. අපි ඉන්න විදිහට කිසිම අඩුවක් නැහැ. ඉතින් ඒක නිසා හරිම සතුටින් වැඩ කරනවා. ඉතින් අපි බලන් ඉන්න තරම් කියන්නේ මේ වගේ විදියට රොෂාන් අය මට කිව්වා මල්ලි වගේ කන්සෙප්ට් එක ගන්න කිසි ප්‍රශ්නයක් නැහැ ඔයා බජට් යන ගාන මට කියන්න එහෙම කියලා. හැබැයි රොෂාන් අයගේ වැඩක් කියපුවාම අපේ ගොඩක් කට්ටිය යාළගේ අර කියපු පේමන්ට්ස් වලට වඩා ගොඩක් අඩු කරලා අයියාට තියෙන ගරුත්වයට
එහෙම කරලා කරේ. එතකොට මේ අති දැවැන්ත විදිහට වැඩක් කරන්න හම් වුණා. මේ වගේ බජට් තියෙනකොට අපි හැමදාම ඔව් කියන්නේ. ඔව් මේ වගේ බජට් තියෙනකොට අපිට වෙන්නන්න පුළුවන් මෙන්න මේ වගේ දෙයක් කරලා පුළුවන්. නැත්තම් හැමදාම කියන්නේ හැමදාම කියන්නේ ෆොරින් කන්ට්‍රීස් වල වීඩියෝස් බලලා අපේ රටේ මෙහෙම වීඩියෝස් හදෙන්නේ නැහැ. මෙහෙම මෙහෙම කියනනේ. එතකොට එයාලට වියදම් කරන බජට් එකක් තියෙනවා. ඉතින් අපිට වියදම් කරන බජට් එකක් නැහැ. හැබැයි මේ වගේ වෙනකොට අපටත් පුළුවන් කම්පිටිෂන් එකක් දෙන්න මේ අනිත් රටවල් එක්ක පෙන්වන්න. අපි දැන් හැමදාම කියනවා අපි ඉන්දියාවේ විදියට මියුසික් වීඩියෝ එකක් ගහනවා කිව්වට ඒක වෙන්නේ නැහැ. වෙන්නේ නැහැ. හැබැයි මේක බලන්න ඉන්දියාවේ ෆිල්ම් එකකටත් ෆිල්ම් එකක වගේ තියෙන ලස්සන ප්‍රොසෙස් ටිකක් බැලුවා වගේ ටැබ් එකෙන් මාරම ලස්සනයි අයියේ. ඒ කියන්නේ එඩිට් එකට කලින් ඉතින් ඇත්තටම ලස්සනයි අයියේ. වාගේ වැඩ කොහොමත් ලස්සනයි. ඒකට තව මේ වගේ ප්‍රොඩක්ෂන් එකක් දුනා මට හිතා ගන්න පුළුවන් කොහොම වෙයිද කියලා. අනිවාර්යයෙන්ම වාගේ ඉස්සරහට ඒ වගේ ඉන්දියන් ෆොරින් කන්ට්‍රි වල වගේ මේ ලෙවල් එකට වැඩ ටිකක් බලාපොරොත්තු වෙමින් ඉන්නවා. අවසාන වශයෙන් මං මේ වෙලාවේ මගේ ක්‍රූ එක මතක් කරන්න ඕනේ. තාරක මල්ලි, රෝය අයියා, චමෝත් මල්ලි, පසින්දියාසෝ, චනුත්, ඒ වගේම අපේ එඩිටර් මදුවන්ත, එතකොට මිතිල, ඔය ඔක්කොම මතක් කරන්න ඕනේ. අවසාන වශයෙන් රෝෂාන් ඇයට තමයි ගොඩාක් තෑන්ක්ස් කරන්නේ. ඒ වගේම ඔයාටත් තෑන්ක්ස් බ්ලොග් එකේ කරන නංගිටත් තෑන්ක්ස් කැමරා කරන. එතකොට බලන් ඉන්න කට්ටියට කියන්නේ අනිවාර්යෙන් මේක බලන්න. රෝෂාන් ෆර්නැන්ඩෝ අයියාගේ ලන්දේ කියන මියුසික් වීඩියෝ එක වෙනස්ම අත්දැකීමක්. වැලන්ටයින් gift එකක් 14 වෙනිදා. වැලන්ටයින් gift එකක් 14 වෙනිදාට වෙනස්ම අත්දැකීමක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම ඔඩියෝ එකත් මාර ලස්සනයි. මේක අනිවාර්යෙන් සුපර් හිට් වෙනවා කියලා මම ඔඩියෝ එක අහද්දිම කිව්වා අයියට. අනිවාර්යෙන් මේක සුපර් හිට් එකයි. විශේෂයෙන්ම කතාවේ ඉඳලා. අනිවාර්යෙන් සිරුම් ගිරල්ලක මේක මේ 9 වට මේ හෝල් එක ගත්තත් විශේෂයෙන්ම මේක එඩිට් එකක් තිබ්බේ හෝල් එක. මේක 9 වටම ආවිල්ල. විශේෂයෙන්ම කියන්නේ මාර සපෝට් එකක් අපිට දුන්නේ. මේ කෑම බීම මේ AC එක මේ හෝල් එක ඒ වගේ මේ වගේම මේ ඩෙකොරේට් කරන ඒගොල්ලෝ පා මේ හැමෝම අපිට ලොකු ස්පොන්සර් එකක් දුන්නා. ඉතින් මේ සිරුම් ගිරල්ලක තමයි මෙච්චර දැනත් වැඩාගේ බජට් එකේ තියෙන දැනත්. බජට් එක ගැන කතා නොකර මොකද මම වැඩක් කරන්න ගියා මම බජට් එක නේ බලන්නේ. මම බලන්නේ වැඩේ ක්වලිටි එක. මොකද අපි මේ තැන මේ අහිංසක මිනිස්සුන්ට උපරිමයක් දෙන එක අපේ වගකීම. ඒ නිසා ඔය අහිංසක මිනිස්සුන්ගේ අත්වලින් අපුඩි ගහලා අපි උඩට ගෙනල්ලා ඔය ආදරේ අපිට දීලා අපි උඩට ගෙනල්ලා අපි වාද රසෙත් මේ තැන දීලා දෙන්නේ මේ රසිකයෝ. ඒගොල්ලන්ට අපි හොඳම දේ දෙන එක මගේ යුතුකම කියන එකයි මම හිතන්නේ. අපි ඒ කිනවාමයි යන්නේ මේ රියසල් පවා කරලා කරලා මේක වෙලා වරන රියසල් පවා කරලා කරලා මේ මියුසික් ෆීල්ඩ් එකක් සෑහෙන කාලෙකින් දකින්නවාමයි. ඔය නෑ ඉෆෙක්ට් එක හොඳ වෙන්න ඕනේ. මොකද බාත් එක වැඩ කරද්දී වැඩ කරන හැමෝම දන්නවා. ඒ මේක ගහලා දාන්න බැහැ කියලා. ඉතින් වැඩේ උපරිමයෙන් පොරක්. පියානෝ පිට පස්සේ අවසාන වශයෙන් මේක වැලන්ටයින්ස් ඩේ එකට දෙන ලොකු gift එකක්. අනිවාර්යයෙන්. ලොකු gift එකක් දෙන්නේ. බරාවරුත් වෙන්න යාළුවා සතියා. ඒක වාට අනිවාර්යයෙන් ඉන්නවා හැම දෙයකටම ගොඩක් ස්තුතියි. එහෙනම් අක්කගේ ලස්සන වැඩ බරාවරුත් වෙන්න ඉන්නවා. කට්ටිය බරාවරුත් වෙන්න ඉන්න 14 වෙනිදා ලස්සන වැඩක් කරනවා වැලන්ටයින් එකට රොෂාන් නැගේ ෆ්ලෑෂ් බෑග් එකේ gift එකක්. gift එකක් එන ජය වේවා. ලංකාවේ බෙස්ම වෙඩින් ප්ලෑනර් කෙනෙක් මාත් එක්ක ඉන්නේ. මොකද්ද මෙතන වෙඩින් එකක්ද වෙන්නේ? මොකද්ද අද වෙන්නේ? වෙඩින් එකක් වගේ දෙයක් තමයි වෙන්නේ. ලන්දේ අතුරට ගියාම නම් තනිකර වෙඩින් එකක්. තනිකර වෙඩින් ලුක් එකක් තියෙන මං හිතන්නේ ඒක හින්දා වෙන්නේ නැති මමත් සම්බන්ධ වෙන්නේ. ඉතින් රොෂාන් අයගේ අලුත් මේ සංකල්පයක් එක්ක මේ ෆ්ලෑෂ් බෑක් ලා අලුතෙන් නිර්මාණය කරලා තියෙනවා වෙඩින් සොන් එකක්. ඉතින් වෙඩින් වලට අලුත් සංකල්ප එනවා යනවා එහෙම කාලෙක මේ වගේ අලුත් ඉන්දියන් ආරක් එක්ක නිකන් ඉන්දියන් මූවී එකක් වගේ තමයි මේ වැඩේ ලස්සනට වෙන්නේ. ඉතින් ඒකේ පොඩි කෑල්ලකට අපිත් සම්බන්ධ වුණා. මේ දේවල් සෙටප් හදන්න, ඒ වගේම මේ දේවල් කරන්න, මේ දේවල් වලට අලුත් දේවල් අදහස් එකතු කරලා රොෂාන් එක ටික දවසක් මේ කතා කරලා මම හිතන්නේ අද ආවේගේ ප්‍රතිඵලයක් තියෙයි කියලා හිතනවා. ගොඩක් අය මේක ආදරෙන් වැළඳගනී කියලා හිතනවා. වෙඩින් වලට මම හිතන්නේ ගොඩක් ඕන වෙන ගොඩක් සීළු දේ මේක ඇතුලේ තියෙනවා කියලා මට හිතෙනවා. මම හිතන්නේ ඒක කුතුහලයක් විදිහට තියලා අපි බලමු මේ වෙඩින් ලඳේ කියන සින්දුව කොහොමද ප්‍රේක්ෂකයන්ගේ ප්‍රතිචාරය, ඒ වගේම බඳින්න ඉන්න සිළු දෙනාගේම ප්‍රතිචාර කොහොමද කියලා බලමු. දැන් හිතන්න මේ වැඩේ කොච්චර දැවැන්තයිද කියලා වෙඩින් ප්ලෑනර් කෙනෙක් පවා මේ වැඩේ ඇතුලේ ඉන්නවා. ඒක ඒ ප්‍රතිචාර ඇවිල්ලා මං ඉස්සර පොඩි කාලේ ඉඳලම අපි ආස කරන දේවල් තමයි. ඉතින් කොල්ලෝ අපි හැමෝම ඒ වගේ දේවල් වෙන්න ආසයි. අපි දියා බලන්න ඕනේ, අපිත් එක්ක කතා කරන්න ඕනේ, එහෙම දේවල්. සෝ ඒක ඩ්‍රීම් කම් ට්‍රූ මූමෙන්ට් එකක් වගේ තමයි. පොඩි කාලේ ඉඳලම ආස දෙයක් තමයි මොකට අපි ගැන කවුරු හරි කතා වෙනවා නම් සතුටුයි, රයිට්? ඒක වෙනවා. ඒකට ගොඩක් සන්තෝසයි.
අනිවාර්යෙන් මිතින් සතුරු යද කතා කරන්න ලැබීම ගැන අවසාන වශයෙන් ඔයාට ආදරය කරන සිංහල දෙමළ දැන් අපේ දැන් මේ ප්‍රශ්නේ තියෙන්නේ ලොකු ලොකු තැන්වල ඉන්න අය අපේ ටැලන්ට් එක දැකලා ඒකට වෙන දේවල් ඇදගන්නේ නමුත් මිනිස්සු දෙමළ මිනිස්සු ගත්තොත් සිංහල මිනිස්සු ගත්තොත් අපිට හරි ආදරේ අවසාන වශයෙන් මේ හැමෝටම මොකද්ද කියන්න තියෙන්නේ මම ෆස්ට් ෆීල්ඩ් එකට ස්ක්‍රීන් එකට ආවේ ලංකාවේ තියෙන ලොකුම ටැමිල් channel එකක සෝ ඒකේ ඇවිල්ලා ඒකේ වැඩ කරන කාලයක වෙනකන් මට ගොඩක් ආදරේ ලැබිලා තියෙනවා ටැමිල් ඔඩියන්ස් කෙන් ඒකෙන් පස්සේ ඒක ඒකෙන් ඉඳලා මම අයින් වෙලා සිංහල ෆීල්ඩ් එකට ආවන් පස්සේ ඒකට වැඩිය හියුජ් ලොකුම මට ඔඩියන්ස් එකක් හම්බුණා මොකද්ද ඒක මොකද්ද අපේ ජනතාව අපි ඉන්න ඒ ඇමවුන්ට් එක වෙනුවෙන් සෝ ඒ දෙගොල්ලන්ගෙන් මම ආදරේ ලබා ගන්න ඕනේ කියන එක තමයි මගේ ටාගට් එක සෝ ඒක දෙනවට මං ස්තුතිවන්ත වෙනවා හම්මෝ හරියෝ හස්සි ලස්සන වැඩ ගොඩක් වෙනවා ලොකු වැඩක් මටත් මහන්සි එක බලන් ඉඳලා කට්ටියත් එක්ක කතා කරලා හරිය මහන්සි ඉතින් ගොඩක් කට්ටිය මහන්සි වෙනවා මේක ඇතුලේ කොරියෝග්‍රාෆර් ඩිරෙක්ටර් රොෂාන් අයියා ක්‍රූ එක ඩාන්සින් ටීම් එක ඇක්ටර්ස්ලා හැමෝම ගොඩක් මහන්සි වෙනවා මේක ලොකු වැඩක් වෙයි අත්‍තරම් මේක ලොකු gift එකක් වෙයි පෙබරවාරි 14 වෙනිදා ලොකු valentine gift එකක් වෙයි රොෂාන් අයට ආදරය කරන ෆ්ලෑෂ්බැක් සංගීත කණ්ඩායමට ආදරය කරන හැමෝටම මේක ලොකු gift එකක් වෙයි ඉතින් මේක ලස්සන සින්දුවක් මට ඉතින් music video එක shoot කරනකොට සින්දුව ඇහෙනවා ටච් එකේ ඉන්න රොෂාන් ෆර්නැන්ඩෝ YouTube channel එක subscribe කරගෙන ඉන්න ඕගොල්ලන්ට ලස්සන වැඩක් ලස්සන song එකක් ලස්සන music video එකක් ලස්සන production එකක් බලා ගන්න පුළුවන් එහෙනම් අද මම මේ විදියට ආවේ Orilla Grand Moon Hotel එකට හොඳම වැඩේ කියන්නේ මගේ wedding එකත් මගේ සහකාරියත් එක්ක මම එකතු වුණේ මේ තැන ඉඳලා එහෙනම් මේ vlog එකත් අද මම ඉවර කරනවා එහෙනම් ඔයාලා හැමෝටම ජය වේවා